හයි, කොහොමද ඉතින් ඔයාලට? මේ මාව කොටට දාන්න පේන්නේ පොඩ්ඩක්. හයි, කොහොමද ඉතින් ඔයාලට? ඉතින් මම ඉඳලා ගොඩක්, ඒ කියන්නේ ගොඩක් දවස් බලාපොරොත්තුෙන් හිටපු වීඩියෝ එකක් තමයි මේ අරගෙන ආවේ. මේ වැඩිය වටේ පිටේ සද්ද වැඩිය ගණන් ගන්නවා මොකද ඉතින් මේ බොහොම අමාරුයි. තමයි මේ තරමට හරි නිශ්ශබ්දව මේ වට පිටාව තියාගන්නේ. පාරේ වාහන සද්ද එහෙම නැහැ, වැඩිය ගණන් ගන්න එපා. ඉතින් ඔයාලට මම කලින් කිව්වා මේ වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් ඒ ප්‍රොඩක්ට් එක මට තාම හම්බුනේ නැති නිසා තමයි වීඩියෝ එක ගෙනාවේ නැත්තේ. මම ඔයාලට කිව්වා මම ඉස්සර පාවිච්චි කරා කියලා ෆුඩ් සප්ලිමන්ට් එකක්. ඒක මම පාවිච්චි කරේ මගේ කොණ්ඩේ 2019 තමයි මම ඒක පාවිච්චි කරේ. මගේ කොණ්ඩේ යන ගැටලුවක් තිබ්බ නිසා ඒ දවස්වල තමයි මම ඒක අරගෙන පාවිච්චි කරේ මාස 6ක කාලයක්. ඉතින් මට ඒ ප්‍රඩක්ට් එක මම ඕඩ කරපු එක ලැබුණා. ඉතින් මම නම් මේක ඇත්තනම දැනටමත් මේක බලලා තියෙන්නේ. ඉතින් මොකද්ද මේ කියලා ගැන තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ පේනවා දැන්නේ. ඉතින් මේක ඇත්තටම ෆුඩ් සප්ලිමන්ට් එකක්. හරිද? ඉතින් මම මේක පාවිච්චි කරේ සහ පාවිච්චි කරේ මොන වටද කියලා කියන්නම්. මට ලැබිච්ච රිසල්ට්ත් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. එහෙනම් දිගටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. හරි, එහෙනම් ඉතින් අපි අද පටන් ගමු වීඩියෝ එක. මම මුලින්ම මේක අන්බොක්ස් කරලා ඉන්නම්. මේක තමයි මට හම්බෙච්ච එක. මම දැන් තමයි මේක අන්බොක්ස් කරලා තියෙන්නේ. මම මොකද බලලා තියෙන්නේ මේක. මොකද්ද බලමු මේක. හරි, මේක තමයි ඒ මම කිව්ව සප්ලිමන්ට් එක තමයි මේක. හරි, ඔයාලට පේනවද? ඉතින් දැනටමත් දන්නව ඇති මේ සප්ලිමන්ට් එක ගැන ගොඩක් අය. ඉතින් මම මේක දෙන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට මේක ඇතුලේ ටැබ්ලට් 30ක් තියෙනවා. මේ වගේ කාඩ් දෙකක් තමයි ඉන්නේ. දැනටමත් මම එක ටැබ්ලට් එකක් ඊයේ පාවිච්චි කරා. මොකද මම ඊයේ තමයි මේ වීඩියෝ එක ගේන්න හිටියේ. මට වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මට ඇත්තටම ඉවසගෙන ඉන්න වෙනවා. ඒ නිසා මම එක ටැබ්ලට් එකක් දැනට පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම මේ පර්ෆෙක්ටිල් එකේ ඔරිජිනල් එක නම් මේ විදිහට මේ වගේ කොලයක්ත් ඒකට අනිවාර්යෙන් තියෙනවා. ඔරිජිනල් එක නම් මේක ඇතුලේ මෙහෙම කොලයක් තියෙන්නම ඕන. හරිද? ඉතින් මං කියලා කියන්නම් මොකද්ද මේ පර්ෆෙක්ටිල් එකෙන් වෙන්නේ මොනවද, ඇයි මම මේක පාවිච්චි කරේ, සහ මේක මොකද්ද මට ලැබුණු රිසල්ට් එක ගැන කියලා තමයි මේ වීඩියෝ එක අද ගේන්නේ. ඉතින් ඇත්තටම මේක ෆුඩ් සප්ලිමන්ට් එකක්. මේකේ කියලම තියෙනවා මේක පාවිච්චි කරන්නේ ස්කින් එකට සහ හෙයා එකට සහ නේල්ස් වලට. ඉතින් මම 2019 විතර තමයි මේක පාවිච්චි කරේ. මොකද මගේ කොණ්ඩේ යන ප්‍රශ්නයක් තිබ්බා. කියන්නේ මගේ කොණ්ඩේ සෑහෙන්න ගියා. මම ක්ලාස් යන කාලේ එච්චර ඒවගෙන හිතුවේ නැතිනේ. ඒ වුණාට මට සෑහෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බා කොණ්ඩේ යන එක. ඒ කාලෙත් මගේ ඉනෙන් පහලට වගේ තමයි කොණ්ඩේ තිබුණේ. ඊට පස්සේ මම ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා බලනකොට මේ සප්ලිමන්ට් එක රෙකමන්ඩ් කරා. ඉතින් මම ඒක අරගෙන පාවිච්චි කරලා බැලුවා. ඉතින් මාස 3ක් කාලයක් පාවිච්චි කරලා ඒක එක මාසයක් බ්‍රේක් එකක් තියලා ආයෙ මාසයක් මෙතනදලා ඊට පස්සේ මාස 3ක් ආයෙම පාවිච්චි කරලා බැලුවා. ඒ කාලේ මේක උනේ රුපියල් 4000 ගන්න. 4500ක් වගේ තමයි ඒ කාලේ උනේ. මොකද ගොඩක් කාලේ 2019 විතර. හරිද? ඊට පස්සේ දැන් මම මේකේ ප්‍රයිස් එකක් කියනනම් දැන් මේක වෙනවා රුපියල්, මම ෆාමසියෙන් ගිහිල්ලා හදි මේක රුපියල් 6000 ගන්නක් කිව්වා. 6100ක් වගේ දු කොහෙද කිව්වේ? ඔව්, 6000 ගන්නක් කිව්වා. ඊට පස්සේ මම ඔන්ලයින් බැලුවා. ඔන්ලයින් බලනකොට මේක වුණා රුපියල් 4650ක්. ඊට පස්සේ ඩිලිවරි ෆී එකත් එක්ක දැන් මේක මට ගන්නකොට වුණා 5160. හරි, ඉතින් මට මාසයක් යනකොටම මේකෙන් ලොකු රිසල්ට් එකක් හම්බුණා. හරිද? ඒ කියන්නේ මාසයක් යනකොට මට ලැබිච්ච රිසල්ට් එක තමයි කොණ්ඩේ යන එක ගොඩාක් දුරට අඩුනා. ඒ වගේම තමයි මේක පාවිච්චි කරනකොට මේ මහත නිකන් කහ පාටට ගුරු සමක් තමයි හම්බුනේ. ඒ කියන්නේ නිකන් මේකෙන් අර සමට අවශ්‍ය කරන පෝෂණයක් ලැබෙන මේක සුදු වෙන්නේ නෑ ඇත්තටම. මේකෙන් වෙන්නේ කහ පාටට ගුරු සමක් තමයි මට නම් ලැබුණේ ඒ දවස්වල. ආයෙ තමයි මේකේ තියෙන එක දෙයක් තමයි මම මේකට මහත් උනා සෑහෙන්න. නිකන් ඒ හින්දා තමයි මම මේකල මේක නැවැත්තුවා. ඒ මහත් වෙච්ච හින්දා. මොකද මම කොහොමත් ටිකක් මහතෙක් කෙනෙක් හින්දා ඒක පාවිච්චි කරාම තවත් මහත් වෙන හින්දා මම මේක නැවැත්තුවා. හැබැයි මේක කොණ්ඩෙට
හොඳයි. ඒ වගේම සමටත් හොඳයි. කෙට්ටු එක්කෙනෙක්ට මහත් වෙන්නත් හොඳයි. ඉතින් මම සාමාන්‍යයෙන් දෙයක් මම පාවිච්චි කළා මට රිසල්ට් කියනවා නම් විතරයි ෂෙයා කරන්නේ. දැන් හෙයාගේ ආ චැලෙන්ජ් එකේ උනත් වීඩියෝ දාන්නේ මම ඒවා පාවිච්චි කළා මට රිසල්ට් කියන නිසා තමයි මම ෂෙයා කරන්නේ. මම දෙයක් පාවිච්චි කරන්නේ නැතුව මම ඒක සාමාන්‍යයෙන් දාන්නේ හිම කැමති නෑ. මොකද මට දෙයක් ප්‍රතිඵල තියෙනවා නම් විතරයි මම ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මේ දැන් සාමාන්‍ය මේක කිසිම ප්‍රමෝට් කිරිල්ලක් නෙවෙයි. මට ලැබුණු රිසල්ට් තමයි මම ඉතින් හොනස් රිවිව් එකක් ඔයාලත් එක්ක බෙදා ගන්නේ. ඉතින් ඒ දවස්වල සාමාන්‍යයෙන් මම මීට වඩා ඉතින් ගොඩාක් මම අඳුරු පාට වෙලා ඉන්නේ. ඒ කියන්නේ ක්ලාස් යන කාලේ එහෙම ඔය අවුවේ යනවා කිසිම කුඩයක්වත් පාවිච්චි කරන්නේ නැහැනේ. ඔය අවුවට නිරාවරණය වෙනවා. එහෙම කිසිම මම සමගෙන සැලකිල්ලක් දැක්වේ නැහැ. ඉතින් ඒ දවස්වල මම ගොඩාක් يعني අඳුරු පාටට තමයි හිටියේ. يعني සාමාන්‍යයෙන් මම ඒකේ ෆොටෝ තියෙනවද නැහැ පරණ ෆොටෝ මම ෆොටෝ එකක් දානවා. මම ගොඩාක් අඳුරු වෙලා නැත්නම් කළු පාට වෙලා තමයි හිටියේ. ඉතින් මම මේක පාවිච්චි කරලා මට කිසිම සාමාන්‍යයෙන් මම වැඩි ප්‍රොඩක්ට් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මේකෙන් මට ලැබිච්ච රිසල්ට් එක තමයි මම කිව්වේ කහ පාටට හුරු සමක් ලැබුණා මේ ෆුඩ් සප්ලිමන්ට් එකෙන්. මේක පාවිච්චි කරන විදිය ගැන කියන්නම්. මම මේක පාවිච්චි කරේ හරියටම කිව්වොත් ඉතින් මම මේ ප්‍රොඩක්ට් එක යූස් කරේ මගේ කොණ්ඩේ යනවට තියෙන විසඳුමක් විදිහට තමයි මම මේක යූස් කරේ. ඇත්තම කිව්වොත් සුදු වෙන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මොකද මට ඒ දවස්වල තිබ්බ එකම ගැටලුව තමයි මගේ කොණ්ඩේ සෑහෙන්න ගියා. ඒ දවස්වල මම ක්ලාස් යන කාලේ තමයි මම මේක පාවිච්චි කරලා බැලුවේ. ඉතින් මේක ඒ දවස්වල මම ඔයාලට දැන් මේක නම් 560ක් වුණා මම ගන්නකොට. ඉතින් මට මේකෙන් ගොඩක් හොඳ ප්‍රතිඵල වුණා. ඒ තමයි ගොඩක් කොණ්ඩේ යන්නේ. ඒ කියන්නේ මගේ කොණ්ඩේ කොහොමද දිගයි කොණ්ඩේ දික් කරවද කියන එක ගානක් නැහැ. හැබැයි මගේ කොණ්ඩ කොහොමද ඒ දවස්නේ නම් දිගයි. හැබැයි කොණ්ඩේ යන එකනේ ගැටලුව තිබ්බේ. ඉතින් ඒක ගොඩාක් දුරට අඩු වුණා. කොණ්ඩේ යන්නෙම නැති තරම් වුණා මේක මේ සප්ලිමන්ට් එක පාවිච්චි කරාට පස්සේ. ඒ වගේම සමත් කහ පාටට හුරු සමක් තමයි මට ලැබුණේ. මට සාමාන්‍යයෙන් සමහර ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න බෑ, ගොඩක් දුරට ඇලර්ජි වෙනවා. ඒ නිසා ඒ අතින් බැලුවම මට මේක තමයි ඒ දවස්වල හරි ගියපු ප්‍රොඩක්ට් එක. මම මේක නතර කරේ මම මහත් වෙච්ච හින්දා. ඉතින් දැනටත් මම දැන් මම අද මේක ගත්තට දැන් මාස 3කට පස්සේ ආයෙ මම මහත් වෙයිද කියන දන්නේ. ඒ හින්දා ටිකක් කෑමත් පාලනය කරන ගමන් තමයි දැන් මේක පාවිච්චි කරලා බලන්න වෙන්නේ. මහත් වුණත් ඉතින් මේක ආයෙම නවත්තනවා. ඉතින් හරියට මම මේක පාවිච්චි කරන විදිය කියනවා. අනිවාර්යයෙන්ම මේක يعني මේක ડોක්ටර්ස්ලා රෙකමන්ඩ් කරන නිෂ්පාදනයක්. ඒ කියන්නේ අහිතකර භාවයක් නැහැ. හරිද? ඊට පස්සේ මේකේ එක එක වර්ග තියෙනවා. දැන් මේකේ තියෙන ස්කින් හෙයා නේල්ස් වලටනේ මේ මේ කියන්නේ මේ තුනටම තියෙන එක තමයි මේක. මේක වෙනම ස්කින් වලට වෙනම එකක් තියෙනවා. හෙයා එකට වෙනම එකක් තියෙනවා. එතකොට නේල්ස් වලට වෙනම එකක් තියෙනවා. එතකොට තව මේකේ රේඩියන්ස් එකක් තියෙනවා. මේකේ විවිධ ප්‍රොඩක්ට්ස් තියෙනවා. මම හැබැයි පාවිච්චි කරන්න ඔයාලට කියන්නේ මෙන්න මේක. ඉතින් මේක හැම එකකටම හොඳයි. මේක අනික සමට අහිත කරන්නේ ડોක්ටර්ස්ලා රෙකමන්ඩ් කරන නිෂ්පාදනයක් නිසා. ඉතින් මේක පාවිච්චි කරද්දී අනිවාර්යයෙන්ම හොඳට ඔයාලා කාලා බීලා ඉන්න ඕනේ මේක පාවිච්චි කරද්දී. ඒ කියන්නේ මේ කියන්නේ හිස් බඩ නෙමෙයි මේක පාවිච්චි කරන්න ඕනේ හොඳට කාලා බීලා ඉන්න වෙලාව තමයි. කියන්නේ කෑමෙන් පස්සේ තමයි මේක එක ටැබ්ලට් එකක් පාවිච්චි කරන්නේ. ඔයාලට ඕන උදේට මේකෙන් එක ටැබ්ලට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් රාත්‍රියට ගන්න පුළුවන්. මම නම් සාමාන්‍යයෙන් රෑට කාලා බීලා ඉන්නාට පස්සේ තමයි මේකෙන් එක ටැබ්ලට් එකක් දැන් පාවිච්චි කරන්නේ. ඉස්සරත් මම පාවිච්චි කරේ එහෙමයි. ඉස්සර මම පාවිච්චි කරේ මාස 3ක් එක දිගට පාවිච්චි කරා. ඊට පස්සේ මාසික බ්‍රේක් එකකට පස්සේ තමයි මම ඊළඟ මාස 3ේ තමා මේ ආයෙම පටන් ගත්තේ. අනිවාර්යෙන් මාස 3ක් පාවිච්චි කරලා එක මාසයක් නවත්තලා කියලා ආයෙම පටන් ගන්න මාස 3ක් එහෙම බ්‍රේක් එකක් දීලා තමයි මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්නේ. ඔයාලට රිසල්ට් ලැබුණාට පස්සේ මේක නවත්තන්නත් පුළුවන්. හැමදාම එක දිගට පාවිච්චි කරන්න ඕනේ නැහැ. මම දැන් මම හරියට මාස 6යි ඒක පාවිච්චි කරලා තියෙන්නේ. ඒක නිසා මම නැවතුවා කියලා මම ඔයාලට කිව්වා මම මහත් වුණා කියලා. ඒ නිසා තමයි මම මේක නවත්තුවේ. ඉතින් මේක තියෙනවා විටමින් D, විටමින් E, විටමින් C, ෆෝලික් ඇසිඩ්, ෆලෝටීන්, අයර්න්, සින්ක් හැමදේම අඩංගු වෙලා තියෙනවා මෙන්න මේ පර්ෆෙක්ටිල් එකේ. ඒ වගේ මේ තියෙන ඩිරෙක්ෂන් 1 tablet per day with your main meal. ඒ කියන්නේ ප්‍රධාන ආහාර වේල අරගත්තට පස්සේ මේකෙන් එක ටැබ්ලට් එකයි පාවිච්චි කරන්නේ. දවසට ටැබ්ලට් දෙකක් එහෙම ගන්න එපා. එකක් විතරයි මේකේ පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. ඉතින් මට මේ ඒ දවස්වල ආයතම
මේක කියලම තියෙනවා නේල්ස්ලට හොඳයි කියලා. ඇත්තරම يعني මියපු කිහිම ලස්සනට තිබුණා ඒ දවස්වල. මේක පාවිච්චි කරපු කාලේ ඉඳන් දිවිසෙනව රෝස පාටට වහුරු නියපුතු තමයි තිබුණේ. ඒකින් ආයෙ තමයි මේක ගෑනු ළමයි පිරිමි ළමයි කියන ભેදයක් නැහැ. දෙකොල්ලොටම මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි අපි ඉතින් හැමෝම කැමති ලස්සනට ඉන්නනේ. ඉතින් මේ වගේ දෙයක් ඔයාලා හංගගන්න නැතුව ඔයාලට ලැබෙන රිසල්ට් අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. ඉතින් දැනටමත් මේක පාවිච්චි කරන අය ඉන්නවනම් කමෙන්ට් එකකුත් දාන්න. ඔයාලට ලැබිච්ච රිසල්ට් එක මම කිව්වා මට හොඳ දේවලුත් තිබ්බා, මට මේකින් තිබ්බ එකම අවුලකම මාව මහත් වෙච්ච එක. ඉතින් මේ ප්‍රශ්න නැත්තම් මම මේක දිගටම පාවිච්චි කරනවා. ඉතින් දැන් ආයෙ අරගත්තේ ආයෙම් පාවිච්චි කරලා බලනවා. ඊට පස්සේ මම ඇත්තම හෝ මම අර කෑම ළඟින් ගිය මම මහත් වෙන සයිස් එකේ කෙනෙක්. ඉතින් මට දැන් ආයෙම ඩයට් එකක්වත් කරන්න වෙන්නේ මේක පාවිච්චි කරන නිසා මම මහත් වෙයි කියලා බයයි. හැබැයි ඉතින් බලමු. හැබැයි මේක කොණ්ඩටත් හොඳයි. ඒකටකින් මේක ෆුඩ් සප්ලිමන්ට් එකක් හින්ද ඔයාලට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. ඒ නිසා ඕක කෙට්ටු එක්කෙනෙක්වත් මේක පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් බලමු. ඉතින් මම දැන් දිගටම පාවිච්චි කරනවා. මාස 3ක් පාවිච්චි කරලා බලනවා මට ලැබෙන රිසල්ට් එක ආයෙම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මොකද ඒ කාලේ පාවිච්චි කරලා මට ලැබිච්ච රිසල්ට් එකට අනුව තමයි මම මේක ආයෙම ගත්තේ. මතක ඇතුව මේ වගේ සප්ලිමන්ට් එකක් පාවිච්චි කරද්දී මතක ඇතුව හොඳට වතුර බොන්න. ඒක තමයි හොඳම දේ. මේ වගේ අනිවාර්යයෙන්ම මතක් කරලා හොඳට වතුර බොන්න. මේ තේමයි මම මේකේ දවසට දෙකක් විතර බොනවා. දැනට ඒ සීට වල දැන් මේක හරියට පුරක්වත් බොන්නවා. ඉතින් මේ වගේ ෆුඩ් සප්ලිමන්ට් එකක් පාවිච්චි කරද්දී මතක ඇතුව හොඳට වතුර බොන්න. ඉතින් අද ඉඳන් තමයි මම මේ සප්ලිමන්ට් එක පාවිච්චි කරන්නේ. දැන් පොඩ කාලෙකට පස්සේ ඉඳලා බලවිසි මාස තුනක් පාවිච්චි කළා. මට ලැබෙන ආයම රිසල්ට් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. දැන් ඒ දවස්වල පාවිච්චි කරාට පස්සේ සෑහෙන කාලෙකට පස්සේනේ පාවිච්චි කරන්න ගන්න. ඉතින් අද දැන් ඊයේ තමයි මම බිව්වේ. එතකොට අද ඉඳන් මාස 3ක් හරියටම පාවිච්චි කළා. මම මාසයක් නවත්තලා ආයම මාස 3ක් පාවිච්චි කළා. මාස 6කට පස්සේ මට ලැබෙන රිසල්ට් එක ඔයාලටම බලා ගන්න පුළුවන්. يعني මම කහපාට වෙනවනම්, මගේ කොණ්ඩෙ දික් වෙනවනම් වගේම මම ඔයාලට අනිවාර්යයෙන්ම මගේ හොන රිවිව් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මේකට සුදු වීමක් නෙමෙයි උනේ, පැහැපත් වීමක්. මම ආය ආය කියලා මෙන්න මේ පෙට්ටික. ඒ ටැබ්ලට්ස් මේ විදිහට තමයි තියෙන්නේ කහපාට තියෙන්නේ. ඉන්න කොර කොලේ කොයියම් මගේ. ඉතින් මේ හම්මුණා. මේ තියෙන්නේ මම වලදී ස්කින් වලට, හෙයා වලට, නේල්ස් වලට වෙන වෙනම තව ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ වුණාට මම නම් මේක තමයි දැනට පාවිච්චි කරලා තියෙන්නේ. අනිවාර්යෙන් ඔරිජිනල් ප්‍රොඩක්ට් එකේ මෙන්න මේ වගේ කොලේ අනිවාර්යෙන් තියෙන්න ඕන. ඉතින් ඔන්න මම බලාගෙන හිටපු ෆුඩ් සප්ලිමන්ට් එකත් ගත්තා. දැන් ලියාකයා චැලෙන්ජ් එකේ වීඩියෝ 13ක් විතර දාලා තියෙනවා. බලල නැති අය බලන්න. ඒ වගේම ආදරෙන් මතක් කරනවා ඉස්සරහටත් මම දිගටම වීඩියෝ දානවා ලියාකයා චැලෙන්ජ් එකේ. ඒක නවත්තලත් නැහැ. මොකද මේ දවස් හතම ගොඩක් දවස් හතම මම ගෙදර නැති නිසා තමයි මට දැන් වීඩියෝ එකක්වත් දාන්න වෙලා නැත්තේ. ඉතින් කොහොම හරි වීඩියෝ ටිකක් කරගෙන, කොහොම හරි එකට වෙලාව හදාගෙන ඉස්සරහටත් වීඩියෝ එක දානවා කියලා තමයි හිතාගෙන ඉන්නේ.